සුබ උදෑසනක් වේවා හිතවතුනි. මම ඔයාලත් එක්ක යන්න හදන්නේ උසම උස අප්‍රකට දියඇල්ලක් ළඟට. බඹරකන්ද තරම් නොවුනත් ගොඩක් උස දියඇල්ලක්. මට මේ දියඇල්ලේ නම හොයාගන්න බැරි වුණා. සිංහලෙන් කියන නම දන්නේ නෑ. මේ පැත්තේ පදිංචි දෙමළ සහෝදරවරු මේ දියඇල්ල හඳුන්වන්නේ අරිච්චකානු නමින්. අරිච්චකානු කියන වචනේ තේරුම හොයාගන්නත් කලින් මේක අප්ලෝඩ් කරනවා. මම කමෙන්ට්ස් වල වචනේ තේරුම දමිල සහෝදරයෙන් අහලා දැනගෙන දාන්නම් ඔයාලගේ දැනගැනීමට. මං මෙතෙන්ට මීට කලින් කීප වතාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි නාලා නැහැ වතුර පාර සැර නිසා. අද නානවා වතුර පාර ටිකක් අඩු නිසා. ඒත් දියඇල්ලට කෙලින්ම හිසාල්ලන්නේ නැත්තම් හොඳයි කියලා මම යෝජනා කරනවා. පොඩි ගල් කැටයක් හරි වැටුනොත් හිස්කබල විතරක් නෙවෙයි මොලෙත් එක්ක හිල්වල යන්න පුළුවන්. මෙහෙම නාදි දැනෙන ෆීලිං එක මසාජ් එකක් වගේ නෙවෙයි, පොල්ලකින් තදින් පහර දීමක් වගේ. ක හිස ඇඟ ඔක්කොම රිදෙනවා. ඒත් ඒකේ අමුතුම ආශාදෙකුත් තියෙනවා. ඇල්ලේ පසුපසට ගිහිල්ලා නැවොත් හරි ලේසි පුංචි වතුර බිඳු තමයි ඉහෙන්නේ. ඒක ඇඟට හරි සෞම්‍යයි. ඕකටත් මේ මට්ටමට හෝ මීටත් වඩා වැඩි මට්ටමකට වතුර තියෙනවා නම් මේ විදිහට නාන්න එපා. දියඇල්ලට පස්සේ ගලාගෙන යන වතුරෙන් නාන්න පුළුවන්. හැබැයි පීනාන්න තරම් ලොකු ඉඩක් නැහැ. ඊළඟට මෙතන හරි තව වැදගත් දෙයක් තියෙනවා. සබන්කොලයක්, ෂැම්පු පැකට් එකක්, කිසිම අපද්‍රව්‍යයක් මෙතන නැහැ. මේ වතුර මිනිස්සු බොන්නත් ගන්නවලු. ඒ නිසා මේ තැන පවිත්‍රව තියාගන්න එකත් හරිම වැදගත්. මාතලේ කන්දේනුවර ඉඳන් කබරගල පාරේ කිලෝමීටර් 5ක් ගියාම මේ දියඇල්ල හමු වෙනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන කාරුණික ඉල්ලීම කරන ගමන් සොබාසොඳුරු අසිරිය මේ විදිහට දිගින් දිගටම විඳගන්නට මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාල හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අයත් දවසක අපි මේ වගේ වීඩියෝකින් හමු.